ප්‍රසිද්ධ මන්තුල ආදරණීය සහෝදර සහෝදරියනි අප සිටින්නේ චතාරක සමයේ සුදු සති අභියස අපගේ රට බොහෝ ව්‍යාකූල තත්ත්වයන් තුල කැළඹුණු ස්වරූපයක් තුල පවතින වේලාවක මා කැමැති කිතුනුවන් විදියට ඔබගේ මගේ වගකීම යුතුකම මොකක්ද අපගේ රට පිළිබඳව කියලා කෙටියෙන් කරුණු කීපයක් පමණක් ඔබ සමග මෙනෙහි කරන්නට මුලින්ම ආදරණීය දූපති මේ කාලයේදී කිතුනුවන් විදියට අපි අපගේ රට උදෙසා ව්‍යාක්ෂා කරන්නට අවශ්‍යයි ව්‍යාක්ෂා කරන්නට අවශ්‍යයි එස්තර් අපි දකිනවා මොර්දකාය සමග හාමාන් කී බොරු සලස්මක් තුල රජු ඊශ්‍රායල් ජාතීන් සීල දෙනාව සමූල ඝාතනය කරන්නට ඊශ්‍රායල් ජාතී සීල දෙනාව සමූල ඝාතනය කරන්නට තීරණය කරලා තිබුණු වෙලාවේදී එස්තර් සහ මොර්දකාය දවස් 3ක් නිරාහාරශීලීන් ශුද්ධ දෙවියන් වහන්සේට මොර ගසනවා තුන්වන දවසේදී දෙවියන් වහන්සේ ඒ අරගලය විසඳනවා ඊශ්‍රායල් ජාතියව ඒ සමූල ඝාතනයෙන් බේරනවා යාක්ෂාව සහ නිරාහාරශීලය ඒ වගේම අපි දකිනවා ඊශ්‍රායල් ජාතිය මිසරේ පාරාවන්ට වහල්කම් කරද්දී දෙවියන් වහන්සේ මෝසෙස්ට පවසනවා මට මගේ ජනතාවගේ මොර ගැසීම ඇහුණා කියලා ජනතාවගේ මොර ගැහිම යාක්ෂාව ආදරණීය දූපතේ මේ අරගල කාරී මේ ව්‍යාකූල වාතාවරණය තුළ අපගේ රටේ මුලින්ම අප කරන්නට ඕනේ යාක්ෂා කිරීම අවශ්‍යයි ඒක තමයි අපි ප්‍රධාන කැඳවීම ඒ වගේම අපි තේරුම් ගන්නට අවශ්‍යයි දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි සහ ඒ ගැඹුරු ඇදහිල්ලෙන් ව්‍යාක්ෂා කරන්නට අවශ්‍යයි විවිධ පරිත්‍යාග කරමින් නේ විවිධ පරිත්‍යාග කරමින් ව්‍යාක්ෂා කරන්නට පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි ඒ වගේම අපි තේරුම් ගන්නට ඕන ශුද්ධ බයිබලය තුල අපි දකිනවා ඊශ්‍රායල් ජාතිය විවිධ පීඩාවන් වලට විවිධ අරගලයන්ට යොමු වෙද්දී බොහෝ වෙලාවට ඒ සියලු ජනතාව ජාතියක් විදියට මනස්ථාපනයට ගියා මනස්ථාපනයට ගියා බලන්න අපේ රට දිහා අපිම මිනිසයන් විදියට සියල්ල දේශපාලනීකරණය වෙනවට අපිම කැමති අපි සමහර දේශපාලනඥයන්ට සලකන්නේ දෙවිවරුන්ට වගේ මහා ගෞරවයක් ලබා දෙමින් කිසිම වටිනාකමක් නැති සමහර හරසුන් මිනිසුන්ට අපි දෙමව්පියන්ට වඩා ගෞරව කරමින් බොහෝ දෙනා දේශපාලනීකරණේ වහලුන් බවට පත් වෙලා ඒ නිසා මා විශ්වාස කරනවා අපි රටක් විදියට මනස්ථාපනය වන්නට ඕන අපි දෙවියන් වහන්සේගේ තන දේශපාලනය කරන මිනිසුන්ට දීලා තියෙනවා අපි ඔවුන්ගෙන් යැපෙන තැනකට පත් වෙලා තියෙනවා දෙවියන් වහන්සේට දී යුතු තැන අපි මිනිසයාට දීලා තිබෙනවා රටක් විදියට අපි මනස්ථාපනය විය යුතුයි ඒ වගේම තමයි අපි මේ වෙලාවේදී හඬක් නගන්නට පුළුවන් අපිට විශේෂයෙන්ම දිලිඳු පීඩිත ජනතාව උදෙසා ශුද්ධ දෙවියන් වහන්සේගේ ඒ ප්‍රතිපත්තියක් දේව රාජ්‍යයේ ප්‍රධාන ප්‍රතිපත්තියක් තමයි දිලිඳන් වෙනුවෙන් පෙනී සිටීම මේ ස්වාමීන් වහන්සේ පවසනවා වැන්දඹුවන් අනාථ දරුවන්ට විපත්ති පමුණුන අයට දෙවියන් වහන්සේ බරපතල දඬුවම් දෙන බව පවසනවා එක්තැනක ශුද්ධ බයිබලයේ ආමොස් දිබස් ප්‍රසතුමයි ග්‍රන්ථයේ මුළුමනින්ම අපි දකිනවා දෙවියන් වහන්සේ පවසනවා දිලිඳන්ට පීඩා කිරීම ස්වාමීන් වහන්සේ ඉවසන්නේ නැති බව ඒ වගේම අපි දන්නවා එක් මහ පොළොව මොරගසන පාපයක් තමයි කතෝලික සභාවට උගන්වනවා ඒ අවශ්‍ය කරන පඩි නොගෙවීම දිලිඳන් වෙනුවෙන් අපි කතා කරන්නට ඕන හඬ නගන්නට ඕන නමුත් සාමකාමීව ඉතින් මා ඔබට ඒ අදහස් කීපය ඔබ ඉදිරියේ තබන්නට කැමති මේ කාලයේදී දූපතේ ව්‍යාක්ෂා කරන්න අවශ්‍ය රට වෙනුවෙන් අපි රටක් විදියට ගොඩාක් පීඩා විඳිපු ජාතියක් අපි යුද්ධයකින් බැට කාලා තියෙනවා ඒ ඉස්සෙල් අපිව යටත් කරගෙන ඉඳලා තිබෙනවා ඒ වගේම අපි ඊට පස්සේ සුනාමියෙන් අපි බැට කාලා තියෙනවා සහ ඒ සියල්ලට වඩා බරපතල විදියට දේශපාලනයේ හින්දා අපි හැමෝම සූරා කෑමකට ලක් වෙලා තියෙනවානේ අපගේ අධ්‍යාපනයේ ශ්‍රේෂ්ඨිය කඩාගෙන වැටිලා
සානිකුත් සිල්ම දේවල්. ඒ නිසා අපි හැමෝම අපගේ රට උදෙසා විශේෂයෙන්ම මේ කාලෙදී ව්‍යාක්ෂා කරන්නට අවශ්‍යයි. ව්‍යාක්ෂා කිරීම ඒ වගේම රටක් විදියට ශුද්ධ දෙවන් වහන්සේ ඉදිරියේ මනස්ථාපනය වීම ඒ වගේම දිලිඳුන් උදෙසා ඔවුන්ට හඬක් විය හැකි නම් ඔබ සහ මට අපේ දෙත් කරන්නට අවශ්‍ය වෙනවා. අපි ස්වාමීන් වහන්සේට ව්‍යාක්ෂා කරමු අප සැම ශුද්ධාතුන් වහන්සේගේ ධෛර්යයෙන් ප්‍රේමයෙන් පුරවන්නට කියලා. ආමෙන්.